සිරු දෙනාටම ජේසු පිහිටයි. අදර සහෝදර සහෝදරීන්, අදරදුවේ පුතේ, අද දවසේ තේමාව වෙන්නේ හරියට බොහොම උචිත තේමාවක්. බලය, පව, බලය ගැන කතා කරන, බලය යහට මෙහට දෝලණය වන, බලණය, බලය ලංසු දමන මේ කාලය තුළ ස්වාමීන් වහන්සේ අද ප්‍රකාශ කරනවා, ඔබට මට බලයක් දෙනවා. ඒ බලය වෙන කාටවත් නෙවෙයි, ප්‍රබල බලය. මොකද්ද මේ ලෝකයේ තිබෙන ප්‍රබලම බලය? මේ බලය ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ මේ දවස්වල නම් දේශපාලන බලය. ඒ වගේම ධනීය බලය, පිරිස් බලය, ආයුධ බලය. ගොඩක් බලතාවයන් පිළිබඳව කතා කරද්දී සැබෑ වූ බලය මොකක්ද කියන එක ස්වාමීන් වහන්සේ අද සුද්ධ දේව වචනය තුළ අපිට ප්‍රකාශ කරනවා. සැබෑ වූ බලය ඇදහිල්ලයි. ඔබ බලන්න පුළුවන් ඒ මොකක්ද? දේශපාලන බලයට වඩා, පිරිස් බලයට වඩා ඇදහිල්ල බලවත්ද කියලා. ඔව්. ස්වාමීන් වහන්සේ කියනවා ඇදහිලිවන්තයාට සියල්ල කළ හැකි. අපි දන්නවා දේශපාලන බලයට නැත්නම් මුදල් බලයට, පිරිස් බලයට සියල්ල කරන්න බෑ. සමහර තැන්වල නවතින්න වෙනවා, හිර වෙන්න වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා අදහන්නාට දෙවියන් වහන්සේ තුල සියල්ල කළ හැකි. නිසා ඇදහිල්ල කියන්නේ සමහර විට අපිට හිතෙන්නේ ආගමික සංකල්පයක්, දෙවියන් වහන්සේකින් ලැබුණු තැන්කක්. ඇදහිල්ල විශ්වාසයේ මේ පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දෙයක්. එහෙම නැත්නම් ඇදහිල්ල කියන්නේ අත්දැකීමක්. ඒ ඔක්කොම හරි, ඒ නිර්වචන හරි. නමුත් ක්‍රිස්තුන් වහන්සේ ඇදහිල්ල ප්‍රකාශ කරන්නේ බලයක් හැටියට, as a power. නිසා මේ බලය ඔබට මට ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. මේ ඇදහිල්ල තුළ අපේ පෞල් ජීවිත, අපේ විවාහ ජීවිත, අධ්‍යාපනයේ රැකියාව, ජීවිතයේ සියලු අභියෝග, විවිධ වූ ප්‍රශ්න අභියෝග විතරක් නෙමෙයි, අසනීප තුළ පවා ඇදහිල්ලේ බලයෙන් අපිට පිළිතුරු හොයන්න පුළුවන්. මොන බලය තිබුණත් ඇදහිල්ලේ බලය නැත්තම් අපි ඉතාමත් ඉක්මනට දුර්වල වෙනවා. අපේ මනස දුර්වල වෙනවා. මනස දුර්වල තැන මොන බලයක් තිබුණත් මිනිසයා කඩාවැටෙනවා. සාදර සහෝදර සහෝදරීනි, අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබට මට ඒ තෑග්ග දෙනවා. ඒ තෑග්ග අපිට දීලා තියෙන්නේ, දැන් අපිට තියෙන්නේ තෑග්ග භාවිත කරන්න. ඒ තමයි ඇදහිල්ලේ බලය. ඒ ඇදහිල්ල බලය දන්න කෙනා ඒ ඇදහිල්ලෙන් පරිම ප්‍රයෝජනය ගන්න. ඇදහිල්ලේ බලය දන්නේ නැතුව ඇදහිල්ල විශ්වාසය කියන්නේ මේක ආගමික සංකල්පයක් විතරයි, මේ මවාපෑමක් විතරයි කියන දේ තේරුම් ගත්ත කෙනා වෙනත් බලයන් හොයාගෙන ගිහිල්ලා අන්තිමට අසන. ස්වාමීන් වහන්සේ අද දවසේ ඔබට මට දෙන ඒ ඇදහිල්ලේ බලය අපි අයිති කරගන්න. අද සුදුසු විශේෂය තුළ පැහැදිලිවම පෙන්නුම් කරනවා උන්වහන්සේ ඇදහිල්ලේ බලය. සුදුසු විශේෂය පොඩ්ඩක් කියමු. ඇදහිල්ලේ බලයේ ලස්සන උදාහරණයක් ඇති කරගෙන ඒ අපේ ජීවිතය අත්දැකීමක් කරගන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.